ඒ බලය අල්ල ගැනීම පසු වෙනස් කිරීම කරන්න ඕන කියන අදහස නේද? හැබැයි වෙනස් ක්‍රමයක වෙනස් පැත්තක යාම තමයි අදහස කරන්නේ. මම ඇත්තට විශ්වාස කරනවා අතර එක හේතුවක් අපි බුදු සහෝදරයා මේ රැස්වීමට ආරාධනා කිරීමට. මේ සම්ප්‍රදායන් දෙක ඒකාබද්ධ වුණු වීමකින් තමයි මේ කියන ජනාරගල සම්ප්‍රදාය සහ මේ කියන නෙගටිව් සම්ප්‍රදාය කියන මේවා එකතු කිරීම, මේ සම්බන්ධ කිරීම. ඒ කියන්නේ නිකන් එකතු කිරීම නෙමෙයි. මේවා කිසියම් ආකාරයකට නව සම්ප්‍රදායක් ගොඩනැගීම අවශ්‍ය වෙනවා ලංකාවේ සමාජ පෙරළියක් විමුක්තියක් ඇති කිරීම සඳහා. අයිතම කෙටියෙන් කියන්නම් ඇයි සම සමාජ පක්ෂය මේ අරගල සම්ප්‍රදායෙන් වියෝ වී ගමන් ගත්තේ ඇත් නිසා. මේකට හේතු කීපයක් වුණා. එකක් තමයි මම කිව්වා, එකක් තමයි පාර්ලිමේන්තුවාදී. දැන් ලංකා සමසමාජ පක්ෂයේ නායකත්වය අරගල සම්ප්‍රදායන් ගැනව කතා කරත් හඬ පොඩි ජොලියක් තිබුණා මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ. දැනටත් අපි හැන්සාට් ටිකක් පෙරලා බැලුවොත් පැය ගණන් තාම සාරවත් කතා කරමින් ඒ අදහස් මාලාව ඉදිරිපත් කිරීම හරි එයාගේ ප්‍රීතිමත් වැඩයක් හැටියට තමයි වුණේ. ඒ කියන්නේ පාර්ලිමේන්තුව හරහා යම්කිසි ජයග්‍රහණයක් ඇති කරගත හැකිය කියන අදහස පක්ෂය තුල හැම විටම ශක්තිමත්ව තිබුණා. ඒ දන්නම 130 ගණන් ගොඩ එන්නේ පෙරේරා පිළිගුණ ආදෙන ඩොනමෝ ක්‍රමය යටතේ ආවෙන් පස්සේ. ඒ නිසාම මේක ටික ටික ශක්තිමත් වෙනවා. 1960 ගණන් වෙනකොට ඒකට සා තමයි 1960 මාර්තු ඡන්දයේදී ලංකා සම සමාජ පක්ෂය ආසන 100කට විතර ආසන 90කට විතර මත තරඟ කරා. ඡන්දය බලාපොරොත්තු. කොමියුනිස්ට් පක්ෂය තනිව ගන්න. වාමාංශික එක්සත් පෙරමුණ මහජන එක්සත් පෙරමුණ තනිව ගන්න. සමහර විට 64 ගොඩනැගුණු මහජන ඒ පෙරමුණ වාදී අදහස අනුව ඡන්දයක් තිබ්බනම් 60 මාර්තු ඡන්දයෙන් මෙයලට ඔය මේ අද යම් කිසි තත්ත්වයක් තියෙන ඊට සමාන තත්වයකටපත් වෙන්න ඉඩ තිබෙනවා. ඒතර පාර්ලිමේන්තුවාදය ශක්තිමත් වීම එක ප්‍රධාන හේතුවක් 64 පාවා තීමේ තීන්දුවට යන්න. ඒක අපි දන්නවා විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඩොනමෝර් ව්‍යවස්ථා වෙනස්කමෙන් පස්සේ පාර්ලිමේන්තුව හරහා යම් වෙනස්කමක් කළ හැකි කියන අදහස සෑහෙන තරම් සාධාරණ ලෙස ශක්තිමත්ව මතුවී. දෙවනි කරුණ තමයි මේ ගමන යන්න හේතු දෙවනි කරුණ හැටියට දක්වන්න පුළුවන් මේ පෙරමුණු වාදය. එක ටිකක් පුළුල් සාකච්ඡාවක්. විශේෂයෙන් 1930 ගණන් වල ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරය තුල දැඩි ලෙස සාකච්ඡා වෙනවා මේ පෙරමුණු පිළිබඳ අදහස. ටිකක් කටෝර ලෙස බෙදලා සාකච්ඡා කරනවා නම් මේ සාකච්ඡාවේදී මතුවෙන එක පැත්තකින් මහජන පෙරමුණු කියන අදහස People's Frontism, People's Front සහ එක්සත් පෙරමුණු කියන අදහස නම් United Front කියන අදහස. එක්සත් පෙරමුණු අදහස ඉදිරිපත් කිරීමේදී ඉදිරි අදහස තමයි පෙරමුණක් හැදීමේදී බලන්නට ඕනි වෙන්නේ ඒ පෙරමුණ මොකටද හදන්නේ. ඒක ඒ නිසා අනිවාර්යයෙන්ම සමාජයේ පහළ මාලය ශක්තිමත් කොට ප්‍රාණවත් කොට අරගල කිරීම සඳහා දෙන පෙරමුණක් විය යුතුයි එවැනි පෙරමුණක්. ඒ වගේම විශ්වාස කෙරුණා ඒ පෙරමුණ හැදිය යුත්තේ සමාජයේ පහළ මාලයේ බලවේග අතරේ බලවේග සමගින්. මේ නිසා තමයි හිට්ලර් බලයට පත් වෙන්න ඕන මෙන්න තියෙද්දී යෝජනා කරනවා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය එක්කහු වෙලා මේ එක්සත් පෙරමුණ හැදිය යුතුයි.
අනිපතේ මහජන පෙරමුණු කියන අදහසෙන් අදහස් වුණේ අර 50 ගණන් වල සමාජ පක්ෂය විසින් කඩා බිඳ දැමු විශේෂම කොලින් අඩසල්ල ලිස්ට් ගුණවර්ධන කණ්ඩායම්සෙන් කඩා බිඳ දැමු අදහස්. ඒ අදහස යටතේ කියුනේ වාමාංශික පක්ෂයක් ඊට හිතවත් අනිකුත් පිරිස් සමගත් පෙරමුණු ගහන්න පුළුවන්. අහලා යන්න පුළුවන්.